සමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සියතට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වී අදට වසර 9ක් සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගලදී විරෝධතා. ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් කාදිනල් හිමියන් හමු වෙයි. සයිටම් සිසුන් 82 දෙනෙකු ලියාපදිංචි කරන්නයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියෝග කරනවා නම් කරන්න බැරි නම් යන්න ක්‍රීඩා ඇමති පුහුණුකරුවන්ට කියයි. දේශීය පත්වතයි මුලින්ම අවධානය. මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එළවී අදට වසර 9ක් ගත වෙනවා. අපක්ෂපාතී හා ස්වාධීන මාධ්‍ය කලාවක් රටට හඳුන්වා දුන් සියත ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයට ම්ලේච්ඡ මැර ප්‍රහාරයක් එල්ල වුණේ මීට වසර 9කට කලින් අද වගේ දවසක. බොහෝ දිනකට බොහෝ දේවල් අමතක වුණත් අමතක කරත් ඒ බිහිසුණු දිනය අපට මෙන්ම රටට කිසිදා අමතක කළ නොහැකි. නව වසරකට පෙර සියතට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයේ අමිහිරි මතකයි මේ. දෙදහස් දහය වසරේ ජූලි මස 30 වෙනිදා. ඒ කියන්නේ අද වගේ දවසක්. හැබැයි ඒ දවස අදට වඩා බොහොම දරුණු දවසක් බවට එදාපත් වුණා. අලුයම 1:20ට පමණ කොළඹ 2 කුණුපිටියේ පිහිටි අපායතනෙට සාහසික මැර කණ්ඩායමක් පහර දුන්නා. ප්‍රධාන පිවිසුම් දොරටුව කඩා බිඳ දමමින් මුහුණු ආවරණය කරගනිමින් පැමිණි මේ සන්නත්ත පිරිස වොයිස් ඔෆ් ඒෂියා මාත්‍රිචාලේ ආරක්ෂක නිලධාරින්ට මෙන්ම සේවයේ නිරත නිලධාරින්ට පහර දෙමින් ආයතනය සුළු විසුණු කර දමන්නට උත්සාහ කළා. පුද්ගලින් 12 දෙනෙකුගෙන් පමණ සමන්විත මැර කණ්ඩායම ආයතනයට පහර දෙමින් ආයතනයේ ගිනිබත් කිරීමට සියලු උත්සාහයන් දැරුවා. ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්ව තිබූ සියත ටීවී සියත FM ප්‍රවෘත්ති අංශය පෙට්‍රල් දමා ගිනි තැබුවේ මෙරට ජනතාවට අපක්ෂපාතී ප්‍රවෘත්ති දැනගැනීමේ අයිතියද ගිනි තබා විනාශ කරමින් රුදුරු ගින්නට ගොදුරු අප ආයතනයේ අතිශය වටිනා සම්පත් කෝටි ගණනින් මහා ගිනිදැල් වලට හසු වී විනාශ වී ගියා. එදා සියතට ගැහුව මේ පුවත බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා. විදේශ මාධ්‍යත් ඒ අතරින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයකට එල්ල වූ මේ ප්‍රහාරය පිළිබඳව පුවත් වාර්තා කළා. Hackers struck in an ultra secure area close to the army headquarters. It was after 1 in the morning and it seemed meticulously planned. A dozen or so men came to the Seattle Media Group's building, masked and armed with assault rifles and handguns. The staff on shift were made to kneel at gunpoint. 3 were injured, including an elderly. ඒ වගේම සියතට එල්ල වුණු මේ ප්‍රහාරය ගැන එදා උත්තරීතර පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතින් මේ විදිහට අදහස් පළ කළා. දැන් මේ සියත මාධ්‍ය ජාලය රාත්‍රී කාලේ ඇවිල්ලා රතු පාට සහ සුදු පාට වාහන වලින් ඉතාම කෙටි වෙලාවක විනාඩි 10ක් විතර ඇතුළත මේ ආයතනය අලු කරලා යන්න පුළුවන් තත්ත්වයේ ඉන්නවයි කියලා හිතනවා නම් මේ කාරණය ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි සියත ගැන කතා කරා, මාධ්‍ය ආයතන ගැන කතා කරා, මාධ්‍ය ඇමතිවරයා හැටියට එතුමා මට කිව්වා මේ මාධ්‍යයට එතෙන්න ගිහිල්ලා සියතට බලන්නයි කියලා. සියතට යන්න ඕනේ මම නෙමෙයි, සියතට යන්න ඕනේ පොලිස්පති පොලිසිය ඒ සම්බන්ධව වාර්තා කරන්න.
ඒ සම්බන්ධව වාර්තා ගත්තාම එතනින් පස්සේ අපිට බලන්න පුළුවන් මොකක්ද තියෙන සැබෑ තත්ත්වය. මම කනගාටු වෙනවා පැය 48ක් පැය 72ක් යනකොට මේ අය නොයෙකුත් මත මතාන්තරවලට ඇවිල්ලා පොලිසිය ගන්න කියා මාර්ගය ගැන තැකීමක් නැතුව මොකක්ද කරන්න කියන නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් කිරීම ගැන මම කනගාටු වෙනවා. දා සිරස ආයතනයේද ගිනි බෝම්බ ප්‍රහාරය එල්ල කරනකොට සියට ආයතනයේද ගිනි තියනකොට යාපනයේ උදේපුවත්පත් 42කට පහර දෙනකොට ජාතික රූපවාහිනියට පැනලා පහර දෙනකොට නිහඬව හිටපු සමුන්නාංශදා සියලු දෙනා මාධ්‍යවේදීන් මරනකොට හැම නිහඬව නිහඬතාවයෙන්ම සහයෝගය පළ කරපු අපේ මන්ත්‍රීතුමාලා අද මාධ්‍ය නිදහස වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටීම ගැන මගේ විශාල සතුටක් තියෙනවා. ස්තුතියි. අති ආරක්ෂිත කලාප සීමාවක පිහිටි එමෙන්ම විජය සමූහ ව්‍යාපාරය, මොබිටෙල් මූලස්ථානය, DFCC බැංකුව, ගංගාරාම පුදුබිමද අසල පිහිටා ඇති වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයට මෙවන් නූ ප්‍රහාරයක් එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනා එදා ප්‍රශ්න කළා. එදා ඒ කළ ප්‍රශ්න කිරීම අදටත් ප්‍රශ්නාර්ථයක්ම වී තිබෙන්නේ. මේ ප්‍රහාරය පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළත් අධිකරණයට ඒ පිළිබඳව කරුණු වාර්තා කරමින් අධිකරණයේ නඩුවක්ද ක්‍රියාත්මක වුවත් අද වන විටත් සියතට පහර දුන් කිසිදු මැරයෙක් අත්අඩංගුවට ගන්නට හෝ එම පහර දීමට සම්බන්ධ වුන් කවුරුන්ද යන්න පිළිබඳව හෝ අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී නැහැ. බොහෝ වටිනා සම්පත් ගිනි රකුසාට එදා බිලි වුණත් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරම මහතා මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයත් ඉහළ කළමනාකාරීත්වයත් සියලු සේවක සේවිකාවන්ද එකට එකාමෙන් එක්ව එදා විනාශ වී ගිය සියත යලි ගොඩ නගන්නට හදවතින්ම එකාමෙන් එකට එක් රොක් වී කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් බවට පත් වුණේ සියත එදාටත් වඩා අද ශක්තිමත්ව මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක් ලෙස මුළුමහත් ලෝකයේම නම් දැරීමට වරම් ලැබීමයි. ජනතාව හමුවේ, රට හමුවේ, ලොව හමුවේ ප්‍රශ්නාර්ථයක් ඉතිරි වුවද අප යළි යළිත් ප්‍රාර්ථනා කරන්නේ, අප යළි යළිත් අවධාරණය කර සිටින්නේ සියතට එල්ල කළ මෙවැනි මේච්ඡ ප්‍රහාරයන් වැනි ප්‍රහාරයන් මාධ්‍යයට එල්ලවීමට ඉඩ නොදී ජනතාවගේ පරම අයිතිය වන තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා ගැනීම උදෙසා මාධ්‍ය රැකගන්නට, මාධ්‍ය ආරක්ෂා කරගන්නට සියලු දෙනා එක්ව වග කීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. අපේ මහිමේ අපේ සියත පිබිදීලා. ගිනි අවි පෙන්වා මත්තේගොඩ ප්‍රදේශයෙන් වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට පානදුර පින්වත් ප්‍රදේශයේදී යුද හමුදාව විසින් වෙඩි තබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මත්තේගොඩ කිරිගම් පමුණුව ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ලකා පලා යන බවට එම වෑන් රථයේ හිමිකරු විසින් මත්තේගොඩ පොලිසියට සිදු කළ පැමිණිල්ලක් අනුව වෑන් රථයේ සවිකර තිබූ GPS උපකරණය මගින් වෑන් රථයේ දහවනේ වන මාර්ගයේද පැමිණිලිකරු විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව අඟුරුවාතුට පොලිසිය නිලධාරීන් සිව් දෙනෙකු යතුරු පෙති දෙකකින් අදාළ වෑන් රථය පසුපස හඹා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වාද්දුව පොලිස් වසමේ වාද්දුව පොලිස් නිලධාරීන් සහ යුද හමුදා සෙබළුන් එක්ව ක්‍රියාත්මක මාර්ග බාධකයේදී වෑන් රථය නැවැත්වීමට අණකර ඇති අතර එහිදී වෑන් රථය අණ නොතකා යුද හමුදා වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් පානදුර පින්වත්ත මන්සන්තියේදී අදාළ වෑන් රථය හරස් කර නවත්වන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා වෑන් රථය දමා පලා යෑමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම අවස්ථාවේදී වාද්දුව මාර්ග බාධකයේ රාජකාරිය නිරත වී සිටි යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන් පලා යන සැකකරුවන්ට වෙඩි තබා තිබෙනවා. වෙඩි වැදීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. එසේම පලා යෑමට උත්සාහගත් අනිත් සැකකරුද පානදුර පින්වත ප්‍රදේශයේදී අතරකුටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට සඳහන් කරේ. මේ මියගිය සැකකරු වයස අවුරුදු 47ක් වූ අංක 67D මෙගොඩ කිරිඳිවැල බලන්ගොඩ කියන ලිපිනයේ පදිංචි කෝදාගොඩගේ ප්‍රියන්ත නොහොත් ඔටුවා නැමැති
සැකකරුවෙක්. මේ පුද්ගලයා කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමේ මේ කොස්ගොඩ තාරකත් සමග එකතුව මේ පුද්ගලයා මෑත කාලයේදී මිරිහාන ප්‍රදේශයේ බැංකු කොල්ලයකටත් සහභාගී වෙලා තියෙන පුද්ගලයෙක් බවට අනාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම සැකකරුවන් දෙදෙනාගෙන් පලා ගිය අනෙක් සැකකරුව ඒ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඊයේ රාත්‍රියේ මත්තඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනවා. යුද හමුදා සෙබළුන් දෙදෙනාව වාද්දුව ප්‍රදේශයේ මාර්ග බාධකයේදී හප්පා පලා යන වෑන් රථයට ඒ යුද හමුදා සෙබළුන් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. ඒ වෙඩි පහරක් වැදීමෙන් මේ පලා ගිය සැකකරුද තුවාල ලබා තිබෙනවා. ඒ සැකකරු වයස අවුරුදු 37ක් වූ අංක 302-8 අස්ගිරි වල්පොල උඩුගම්පල ලිපිනේ පදිංචි ජයසිංහ ආරච්චිලාගේ සලුජ නිකෝ ශාන්ත නැමැති පුද්ගලයෙක්. ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙනවා. ඒ වගේම යුද හමුදා සෙබළුන් දෙදෙනා තුවාල ලැබූ ඔවුන් දෙදෙනාත් මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙනවා. ඒ වගේම මේ සැකකරුවන් විසින් කොල්ලකාගෙන රැගෙන පැමිණි වෑන් රථයත් ගල්කටස් අවියත් පොලිසිය භාරයට ගෙන තිබෙනවා. සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මේ වන විට පැවැත්වෙනවා. මෙම සමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා වන ආචාර්ය මොහම්මදු බින් අබ්දුල් කරීම් අල් ඉසා මහතා ඊයේ දින දිවයිනට පැමිණියා. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මේ වන විට පැවැත්වෙන සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවට සහභාගී වීම සඳහා ඊයේ දින දිවයිනට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහමඩ් බින් අබ්දුල් කරීම් අල් ඊසා මහතා කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග හමුවක් පවත්වනු ලැබුවා. ඒ කොළඹ අගරදුගුරු නිල නිවසේදී මෙම අවස්ථාවට අමාත්‍ය අබ්දුල් හලීම්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සහරන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමල් සහෝදරයා කොළඹ අපරාධ කොට්ටාශය විසින් කටුපත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාශය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තහනම් අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන ජාතික තවහිද් ජමාත් සංවිධානයේ නායක කාසිම් සහරන් යන අය විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ලද අවිපුහුණු වීම හා දේශනවලට සහභාගී වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 28ක් වූ කැකුණගොල්ල කටුපත ලිපිනේ පදිංචි මොහම්මදු අබ්දුල් කාදර් අසිම් යන අය මෙලෙස අත්අඩංගුවටගත් බවයි පොලිස් මූලස්ථානයේ ප්‍රකාශ කළේ. මෙම සැකකරු සහරන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා වන අතර සැකකරුගේ මවගේ සහෝදරිය විවාහ වී සිටින්නේ නව්ව මවුලවි සමගයි. කොළඹ අපරාධ කොට්ටාශය නිලධාරීන් විසින් මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. අප්‍රේල් 21 ප්‍රහාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම සමග සම්බන්ධතා පවත්වපු තවත් සැකකරුවෙකුව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ටාශය නිලධාරීන්ට හැකියාව ලැබුණා. මේ නව්ෆ මෞලවී යන අය මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබලයෙක්. ඔහු අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අනතුරුව පලා යමින් සිටියේදී දඹුල්ල ප්‍රදේශයේ නවාතැන්පලකදී ඔහු අත්අඩංගුවට ගන්නවා තවත් පුද්ගලෙක් සාජිත් මෞලවී නැමැති පුද්ගලයාවත් සමග. දඹුල්ලදී දඹුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා මේ සාජිත් මෞලවී වගේම නව්ෆ මෞලවී කියන මේ දෙදෙනා ත්‍රස්තවාදී කණ්ඩායමේ කටයුතු මෙහෙයවපු ප්‍රබලීන් දෙදෙනෙක්. ඒ වගේම ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මේ වන විට කොළඹ අපරාධ කොට්ටාශයේ රඳවා තබාගෙන විමර්ශන සිදු වෙනවා. අත්අඩංගුවට ගෙන පසුගියදා ඇප මත මුදාහැරුණු වෛද්‍ය සේගු සියබ්දීන් සාෆිට එරෙහිව සහ එම පරීක්ෂණ නිසියාකාරයෙන් සිදු නොවීමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ විරෝධතා පාගමනක් පැවැත්වුණා. පූජ අතුරලියේ රතන හිමියන් ඇතුළු 2000කට අධික පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටින් ආරම්භ වූ අදාළ විරෝධතා පාගමන කුරුණෑගල නගරය වෙත පැමිණියා. ගර්භණී මව්වරුන් හට සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර සූක්ෂම ලෙස පැලෝපිය නාල අවහිර කරමින් වන්ධ්‍යාකරණයට ලක් කළ බවට චෝදනා එල්ල වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සේගු සියබ්දීන් මොහමඩ් සාෆිට අධිකරණය විසින් ඇප ලබා දීමට එරෙහිව විරෝධය පළ කරමින් විරෝධතා පාගමනක් අද පෙරවරුවේ කුරුණෑගල නගරයේදී සිදු කෙරුණා. Hatta rakumata.
පූජ්‍ය අතුලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම විරෝධතා පාගමන සිදු කෙරුණු අතර කුරුණෑගල රෝහල අසිරින් ආරම්භ වූ මෙම පාගමන අනුතුරුව කුරුණෑගල නගරය වෙතට ගමන් කළා. යලිත් භික්ෂුන් වහන්සේ ඇතුළු විරෝධතාකරුවන් පාගමනින් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටට පැමිණි අතර එම ස්ථානයේ විරෝධතාවේ නිරත වුණා. මෙම විරෝධතාවේ හේතුවෙන් කුරුණෑගල නාවින්න මන්සන්දියේ දැඩි රථවාහන තදබදයක්ද පැවති අතර පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනු දක්නට ලැබුණා. ආණ්ඩුවට අපි කියන්නේ සාධාරණත්වය ඉෂ්ට කරන්න. අපි ඉල්ලුවා ස්වාධීන කොමිෂන්යක් පත් කරන්න. අද වෙනකන් බැරි වුණා. ආත්ම ශක්තියක් නැහැ ඒ කොමිෂන් සභාව පත් කරන්න. දේශපාලන අතකොළුවලට අද බලය හම්බ වෙලා තියෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ දේශපාලන අතකොළු නෙවෙයි සාධාරණත්වය අගයන අය. අද මේ ජන සංහාරයට මව්වරු 900කට අධික ප්‍රමාණයක් විවිධ වේදනා වලින් දුක් විඳිනවා. අනිත් අතින් Tamanට දරුවෙක් ලැබීමේ වාසනාව මේ ජන සංහාරකයා විසින් අහෝසි කරලා තියෙනවා. අපි කියන්නේ කැමැති අපරාධී මර්ජන දෙපාර්තමේන්තුවල මහත්වරුනි මේ ආණ්ඩුව තියෙන්නේ තව මාසයක් වෙන්න පුළුවන් මාස 3ක් වෙන්න පුළුවන් ජනවාරි වෙන්න පෙර මෙරටේ අලුත් ආණ්ඩුවක් එනවා. ඒක හන්දා ශාපි ශාබ්දීන්ගේ නඩුව තාම යන්නේ මහේස්ත්‍රාත් අධිකරණේ. ඒක හන්දා මේ නඩුවෙන් කිසි කලෙක ශාපි ශාබ්දීන්ට නිදහස් වෙන්න බෑයි කියලා අපි විශ්වාස කරනවා. මේ අපරාධය නැවැත්වීම සඳහා හෙට උදෑසන පටන් අපේ කටයුතු සෑමතැනම පටන් ගන්නවා. අපි ජනතාවට කියනවා නැගිටින්න. මේක ජන සංහාරකයකට විරුද්ධව ජාතියේ නැගිටීම. අද වෙනකොට කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා මේ වෙනකොට තමන් කරපු සාධාරණ වැඩපිළිවෙල වෙනුවට උට හිරේයන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි ඒක නිසා ආණ්ඩුවට කියනවා මාතුරුනි කොහේ හරි ගිනි ගත්තාම ඒක නිවන්න කියලා අපි ආවම ගිනි පෙල්ලෙන් ගහලා එලවනවා නම් අපි ඒක නතර කරන්නේ නැහැ. මේ වන විට රටේ ආර්ථිකය ස්ථාවර කර සංහිඳියාව ඇති කිරීමට හැකි වී තිබෙන බවත් මීළඟ ඉලක්කය වන්නේ රට සීග්‍රයෙන් දියුණු කිරීම බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින්. රැකියා විරහිත උපාධිධාරීන් හට අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අග්‍රමාත්‍යවරයා විසින් උපාධිධාරී පත්වීම් ලාභීන්ට තොරතුරු යවත්කාලීන කිරීම සහ තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා ඊලර්නින් පද්ධතිය නිලවශීන් විවෘත කිරීමද සිදු කරනු ලැබුවා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාර්යවසම්, රංජිත් මද්දුම බණ්ඩාර සහ වජිර අබේවර්ධන මහත්වරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. අපි තැනින් තැන දකිනවා යම් යම් බාධා සහ අනිකුත් ප්‍රශ්න මේ රාජ්‍ය සේවය තුළ තියෙනවා. ඉතින් ඒ හින්දා සියලු දෙනාටම අපි විශේෂයෙන්ම මතක් කරනවා ඔබ සේවය කරන්නේ යම්කිසි දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයකට නෙමෙයි, ඔබ සේවය කරන්නේ අපේ රටට, අපේ රටේ ජනතාවට. ඉතින් ඒ හින්දා ඒ හැඟීම තුළින් ජනතාව ඕගලන් ඉදිරියට එනකොට ඒගොල්ලන්ව ගෞරවයෙන් සහ ඒ ජනතාවට සෑහීමකට පත් වෙන පරිදි ඕගලන්ගේ ජීවිත කාලය තුලදීම ඕගලන් ඒ සේවය කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අපේ රජයේ තමයි රජයේ සේවකයින්ට වැඩියම අවස්ථාවක් පරිවැඩවීමක්. රජයේ සේවය ශක්තිමත් කරන්න කටයුතු කරේ පහුගිය මැතිවරණවල සමහර ආණ්ඩු බලයට පත් උනේ රජයේ සේවකීන්ට නොයෙක් පොරොන්දු දීලා. අපේ රජය මේ රටේ බලය ලබා ගන්නකොට අපි එදා ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා රජයේ සේවකීන්ට රුපියල් 10,000කින් වැඩි කරනවා කියලා. එනම් 2015 රජයේ සේවකයෙක් යම් වැටුවක් ලැබුවද 2020 ජනවාරි පළවෙනිදා වෙනකොට ඒ වැටුප අවම වශයෙන් 100%-107%කින් වැඩි වෙනවා. අදින් පස්සේ ඔබ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අයිතියි. අදින් පස්සේ ඔබ පාලනය වෙන්නේ ආයතන සංග්‍රහය යටතේ. ඔබට පුජ්‍යලික මතවාද තියෙන්න පුළුවන්, ඔබට පුජ්‍යලික ඉලක්ක තියෙන්න පුළුවන්. හැබැයි අදින් පටන් ඔබ රාජ්‍යාන්තරයේ තිබෙන රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන පිරිස හැටියට තමයි මේ අද පත්වීම් ලබන්නේ මේ ශාලාව තුළ. ඔබට දිග පුහුණුවක් ලබා ගන්න වෙනවා රාජ්‍යාන්තරය තුළ කෙසේද ක්‍රියා කරන්නේ කියන කර්තව්‍ය. යුද්ධයෙන් පස්සේ ආපහු සංවර්ධනය ඇතිවෙයි කියලායි බලාපොරොත්තු වුණා. ඒත් අන්තිමට 2015 වෙනකොට මේ රට ණය අරගෙන විශාල ණය බරක් තිබුණා. වෙන එකක් තියෙන්නේ ආපහු ණය ගෙවන්නටවත් ණය ලබා ගන්නටවත් බැරි තත්ත්වයක් තිබුණේ. ඉතින් පළවෙනි අවුරුදු කීපේ ගියේ එක අතකින් ස්ථාවරභාවයක් අර ආපහු විශ්වාසයක් අරගෙන ණය ගන්නට. ඒ ණය අරගෙන පරණ ණය ගෙවලා දැම්මා. එච්චරයි අපි එදා කරේ. ඒ නිසා ආර්ථික සංවර්ධනයට ඉස්සෙල්ලා පළමුවෙන්ම මේ රටේ සමාජ ආයෝජනයක් කරන්න තීරණය කළා. තුන්වෙනි අංශයේ අනාගතය ගැන ඉඳලා මේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනය දියුණු කරන්න පටන් ගත්තා. දැන් ඊළඟ පියවරට යන්න තියෙනවා. ඒ දැන් හිතන්න තියෙනවා කොහොමද අපි මුදල් හම්බ කරගන්නේ? අපි ගත්තේ ණය ගෙවන්න. අපි මෙතන ඉඳන් එක තැන හිර වෙනවද?
මේ දේශපාලනය කළා නැත්නම් අපි අලුතෙන් හිතලා ඉදිරියට ගිහින් දියුණු රටක් වෙනවද කියලා මම අහන්න කැමතියි. මොකද්ද ලංකාවට උනේ? මේ දේශපාලනයෙන් ඉදිරියට යන්න පුළුවන්ද? මේකෙන් අපිට ප්‍රතිඵලයක් ලැබෙයිද? ඒ නිසා මේ පාර්ලිමේන්තු වෙන 225ටම දැන් බයින්න පටන්ගෙන තියෙනවා. ඒ ගැනත් හිතන්න තියෙනවා. දැන් යලිත් ස්ථාවරභාවයක් ඇති කරපු නිසා, සංහිඳියාවක් ඇති කරපු නිසා අපිට පසුබිමක් තියෙනවා ඉදිරියට යන්න. අපේ පළවෙනි ඉලක්කය වෙන්න ඕනේ මේ රට තවත් දියුණු කරන්න. समस्त लंका पलात आदायम निर्धारिंगे एकमुत्वे नियोजितिन सहा विपक्ष नायक महिंद राजपक्ष महतात्र हमुवाक आद पवैत्वना මෙම හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ විජේරාම නිල නිවසේදී වසර 10ක් තිස්සේ බඳවා ගැනීම සහ උසස් වීම අත්හිටුවා ඇති බැවින් තමන්ට ගැටළු රාශියකට මුහුණ දෙමිට සිදු ඇති බව ඔවුන් මෙහිදී විපක්ෂ නායකවරයා වෙත දැනුම් දුන්නා. එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මෙම ආණ්ඩුවේ වගකීම දැරීමට කිසිවෙකු නොමැති බැවින් ඉදිරියේදී පත්වන තම රජයකින් මෙම ගැටළු පිළිබඳ අවධානය යොමු කරන බවයි. එමෙන්ම මේ වන විට බලය බෙදීම පිළිබඳවද රට තුල කතිකාවක් ගොඩනැගී ඇති බවත් සභා සහ ප්‍රාදේශීය සභාවලට ලබා දෙන බලය පිළිබඳව සහ අයවැයෙන් වෙන් කරන මුදල් ප්‍රතිපාදන පළත් පාලන ආයතන වෙත ඍජුවම ලබා දීම පිළිබඳවද අවධානය යොමු වෙති බවයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ. නැවත අමාත්‍ය ධූර ලබාගත් මුස්ලිම් අමාත්‍යවරුන් තවමත් ඔවුන්ට තිබෙන චෝදනාවලින් නිදහස් වී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපතිතුමා තනි බලයක් නැහැ ඇමතිවරු පත් කිරීම සහ ඒ සම්බන්ධව කටයුතු කරන්න. රයින් වික්‍රමසිංහ මැතිතුමා නම් කරලා එවලා තියෙනවා මේ අයව පත් කරන්න කියලා. ඉතින් එතුමා ඒ අවශ්‍ය කරන පත් කිරීම ටික කරා. මොකද නැත්තම් වෙන්නේ මුස්ලිම් ජනතාවත් එක්ක වෙන රණ්ඩුවකට පටන් ගන්නවා. හැබැයි එතුමා යම් යම් ප්‍රශ්න දිවිච්ච ඒ වගේ එතුමා සමහර කාරණා දුන්නේ නැතුව හිටියා පහුගිය කාලේ. ඔය කියන විදිහට ඔය මන්ත්‍රීවරු ගිහිල්ලා එළියට ඇවිල්ලා පුවත්පත් සාකච්ඡාව කියපු විදිහට තවමත් නිර්දෝෂී වෙලා නැහැ. ඇත්තකට. එහි බාර ගැනීමේ යටි අරමුණ මොනවද කියලා මම දන්නේ නැහැ. නමුත් අත වශයෙන් තවමත් ඒ සම්බන්ධව ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ රයින් වික්‍රමසිංහ මැතිතුමාලා මේ චන්දගොඩ ආරක්ෂා කිරීම සඳහා වැඩ කරනවද කියලා මම දන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් ජනාධිපතිතුමාට දුස් කියලා වැඩක් නැහැ. මොකද හේතුව ඒක පැහැදිලිව රයින් වික්‍රමසිංහ මැතිතුමා ලබලා දුන්න ලයිස්තුව තමයි දීලා තියෙන්නේ. නෑ අපි තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඒකට යන්න තීන්දුවක් කරගෙන නැහැ. පක්ෂයේ විදිහට. මේ පක්ෂයේ ඉඳගෙන වැඩ කරනවා නම් පක්ෂයේ තනතුරක් දරාගෙන ඉන්නවා නම් කරුණාකරලා පක්ෂ වෙනුවෙන් කතා කරන්න. වෙන කට්ටිය වෙනුවෙන් කතා කරන්න යන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒගොල්ලෝ පක්ෂේ ඉඳගෙන කතා කරන්නේ වෙන කට්ටිය වෙනුවෙන්. ඔක තමයි මේ පක්ෂේ වුණ හෙනේ. ඒක දන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ බඩගෝස්තරවාදී වෙනුවෙන් කතා කරනවා. ඊළඟ හම්බෙන්න තියෙන මහාමතිකමයි තාම තීන්දුවක් කරගෙන නැහැ. අපි අධිකරණ ජනාධිපතිතුමාට ඉල්ලීමක් කළා තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක සාකච්ඡා කරන්න කියලා. සාකච්ඡා කරලා තීන්දුවකට එන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා මධ්‍යම කාරක සභාවේ. ඒ අනුව එතුමා ක්‍රියා කරයි. අපි දන්නවා පල්ලෑයින මන්ත්‍රීවරුන්ටත් ඒගොල්ලෝ ගිහිල්ලා කතා කරනවා එන්න යන්න කියලා. මම කියනවා බොහොම පැහැදිලිව පක්ෂ මහලේකම්වරයා විදියට කිසිදු රැස්වීමකට යන්න එපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තීන්දුවකින් තොරව. අපි කියන්නේ පළාත් සභාවේදී කලින් තියන්න කියලා. ඒක අපි යෝජනාවකුත් ගෙනාවා මධ්‍යම කාරක සභාවේ. මේ අනුව අපි තීරණය කරේ පැහැදිලිව පළාත් සභාවේදී ඉක්මනින් තියන්න කියලා. නැහැ පැහැදිලිව මම කියන්න කැමතියි ඔය ඩිලාන් පෙරේරා මහත්තයලා රෑ හීන දකිනවා. මතක තියාගන්න ඩිලාන් පෙරේරා මහත්තයට කලින් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සමාජිකත්වයේ ගත්තා. ඉතින් ඉතිහාසය දන්නේ නැතුව කතා කරන්න ඕනේ නැහැ. එක්සත් ජාතික පක්ෂේ යනවා නම් එක්සත් ජාතික පක්ෂේ යනවා. ශ්‍රී ලංකාවේ ඉන්නවා නම් ශ්‍රී ලංකාවේ ඉන්නවා. පොදු ජන පෙරේරුන්ට යනවා නම් පොදු ජන පෙරේරුන්ට යනවා. ඔය වගේ බාග වැඩ අපි කරන්නේ නැහැ. එක තැන ඉන්න තැන අපි ඉඳගෙන වැඩ කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විදිහට ඉඳගෙන එක්සත් ජාතික පක්ෂේ දිනවන වැඩ කරන්නේ නැහැ අපි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉඳගෙන පොදු ජන පෙරේරුන දිනවන වැඩ කරන්නේත් නැහැ. මේ අර රුසියාවට දෙඩිය ලොකු නීරසියාව. එනිසා ඩිලාන් පෙරේරා මහත්තයා කියන්නේ කරුණා කළා යනවා නම් කරුණා කළා යන්න පවු නොදී පොජන පෙරුන්ට ගිලා ඉන්න. ඉන්නවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉන්න. මොකද හේතුව මේ විනාශය කරන්න එපා තවදුරටත්. වත්මන් ආණ්ඩුව බිඳහෙලීමේ වැඩපිළිවෙලට එක්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටිනවා. අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් මෙලෙස ඉල්ලීමක් කළා. මට ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන් අගෝස්තු මාසේ 11 වෙනිදා පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් සමග තවත් කණ්ඩායමක් අපිට එක්කසු වෙන්න තීන්දුව කළා තියෙනවා. ඒ වගේම අගෝස්තු මාසේ 11 වෙනිදා වෙනකොට අපි ඉල්ලා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩු විරෝධී බලවේගයක් ගොඩනගනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන වශයෙන් එකට එක්කසු විය යුතුයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගෝස්තු මාසේ 11 වෙනිදා වෙනකොට ඒ සියලු තීන්දුවත් එක්ක ඒ සියලු දෙනා එක්කව වෙලා අපේ මූලික පරමාර්ථය තියෙන්නේ මේ ආණ්ඩු විරෝධී විශේෂයෙන්ම බලවේගය ශක්තිමත් කරන ගමන් මේ රටට හානි කරන
කරපු මේ පහුගිය කාල පරිච්ඡේදයේ රටේ ආරක්ෂාව නිදහස සහ මිනිසුන්ගේ ආර්ථිකය විනාශ කරපු ආණ්ඩුව ගෙදර යවන්න එක්කාසු වෙන්නේ කියලා. එහෙම නොවුනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල පිරිසක් විශේෂයෙන්ම අගෝස්තු මාසයේ 11 වෙනිදා වෙනකොට අපේ වේදිකාවේ ඉන්න පුළුවන්. බිම්මට්ටමේ ඉඳලා ඔවුන්ගේ කැමැත්ත අනුව පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක හොයාගෙන රට ඉල්ලන නායකත්වය දෙන්න අපි අගෝස්තු 11 වෙනිදා සූදානම් වෙනවා. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපති මැතිවරණයට අවදාකවත් දේශපාලන ශාස්ත්‍රයේ නොයලනු ඒ වගේම රටට ආදරය කරන ස්වාධීන රාජ්‍යයක් තුළ අපි නිදහස් නිවහල් දේශයක් බවට පරිවර්තනය කරන ප්‍රතිපත්තියත් එක්ක එවැනි තීන්දු ගන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. 11 වෙනිදාට එන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයා මේනට අමතුදුරයක් දරනවා. මම කිව්වේ 11 වෙනිදාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයේ සමග කණ්ඩායමක් එකවුණා. ජනාධිපති මැතිවරණ ප්‍රකාශයට පත් කරනකොට මේ තත්ත්වය රටේ ඇති වෙයි. ඒ ඔව් මේනට අමතුදුරයක් දරනද පුතුමා කියන පුතේ. මම ඉතින් ඒක මේ වෙලාව කියන එක හොඳ නැහැ. ප්‍රබලෝ කියන්නේ එතුමාගේ නමත් ඔය ලිස්ට් එකේ තියෙනවා ජනාධිපතිවරණයට එතුමාගේ නමත් තියෙනවා පුතුමා කියන විතර. දැන් ඒ පැත්තේ මම දන්නේ විදේශවල සිට ආනයනය කර කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළඳ කලාප අංගණවල රඳවා තිබෙන කැලිකසල අඩංගු බහලුම් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාම තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශ කරන බව අභ්‍යාචනාධිකරණය නියම කළා. අධිකරණයෙන් පුවත් කිහිපයක් වෙදයි දැන් අවධානය. සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් සති තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළා. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබාගත් SM හල්පේ, DT පඩුවවල සහ KP මාරපණ යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ බුවනෙකාළු විහාරයේ ප්‍රීතිපද්මන් සූරසේන සහ LTP දෙහිදෙන යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන්නා. එමෙන්ම මෙහිදී පෙත්සම්කරුවන්ට නඩුකස්තු වශයෙන් ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙසටද වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අද නියෝග කළා. වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මාස 23 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳපනු ලැබුවා. අධිකරණයට අපහාස කළ යයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ යළි විභාගයට ගතා. මෙහි වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම අගෝස්තු මාස 5, 6 සහ 7 වන දිනවලට කල් තැබුවා. වග උත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා අගෝස්තු මාස 5 සහ 6 වන දිනවල අපොස උසස්පල විභාගයට පෙනී සිටින හේයින් එම දෙදින තුල ඔහු නොමැතිව නඩුව විභාගයට ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විදේශ මත්පැන් සන්තකයේ තබා ගැනීම, ප්‍රධානය කිරීම, ගබඩා කිරීම සහ විකිණීම සපුරා තහනම් කර තිබෙනවා. මෙරටට ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අලුතින් හඳුන්වා දී ඇති. ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර තිබෙනවා. ඒ අනුව මින් මතුවට මෙම ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහණය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සපුරා තහනම් වෙනවා. ඒ අනුව ප්‍රථම අදියරේ යටතේ ආනයනික විදේශ මත්පැන් සඳහා මෙම නීතිය දැනට ජූලි මාස 20 සිට ක්‍රියාත්මක කර ඇති අතර දේශීයව නිෂ්පාදිත විදේශ මත්පැන් හා දේශීය මත්පැන්ද ස්ටිකර් සහිතව අලෙවි කළ යුතුයයි යන නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලැබේ. ආනයනය කරනු ලබන විදේශ මත්පැන් පොදුවේ ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළේ පිහිටි තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ අලෙවි කරනු ලැබෙනවා. ඒ අනුව මින් මතුවට එම සාප්පු සංකීර්ණවල සුරාබද්දට යටත්වන මත්පැන් කිසිවක් ස්ටිකර් ඇලවීමකින් තොරව සන්තකයේ තබා ගැනීම, ගබඩා කිරීම හා විකිණීම තහනම් වනවා. සුරාබදු දෙපාර්තමේන්තුව මෙම නව ක්‍රමවේදය ආනයනික මත්පැන්වලට මෙන්ම දේශීය මත්පැන්වලට හඳුන්වා දීමෙන් පසු එම දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය තවදුරටත් වැඩි කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. රටට අධ්‍යාපනය අවශ්‍යතාවය සපිරි දරුවන් බිහි කිරීමේ අරමුණින් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති PA අබේරත්න මහතාගේ මග පෙන්වීම යටතේ එම විද්‍යාලයේ ශිෂ්‍යනායක සංසදය විසින් සංවිධාන කළ ත්‍රෛමාසිකව පවත්වනු ලබන අකුරට සවිය වැඩසටහන පසුගියදා මැදිරිගිරිය කහඹිලියාව ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණා. අධ්‍යාපනයේ දුෂ්කරතා ඇති පාසල් දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමක් මෙම වැඩසටහන මගින් සිදු කෙරෙන අතර එම විද්‍යාලයේ ශිෂ්‍යයන්, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් ඇතුළු ජනතාවගේ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. උසර පාසලක් වන ඕ කහබියා ප්‍රාථමික විද්‍යාලයට පැමිණ අපට පොත්පත් සහ පාසල් ක්‍රීඩා උපකරණ දරාගෙන අපව සතුටු කළ කොළඹ රාජකීය විද්‍යාලයේ අයියලා සහ සම්පත්ගුරු පියාණන්ට ස්තුතියි.
ගම්පොළ විශේෂකාර්ය බලකාය විසින් සිදු කළ වැටලීමකදී කොළඹ දිසට ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 6000කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු ගෙලියොය කොස්හින්න අඟුණාවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලෝකාන්තයේ පහළ කොටසේ බලංගොඩ නන්පීරිය රක්ෂිතේ දින දෙකක් පුරා පවතින ගින්න හේතුවෙන් මෙවැනි විට අක්කර 400ක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බව සමනලවැව පොලිසිය පවසනවා. කෙසේ වෙතත් අද උදෑසන ගුවන් හමුදා නිලධාරීන් විසින් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මෙම ගින්න තවදුරටත් පැතිර යාම මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. බේරුවල පින්හේන ප්‍රදේශයේදී නිවසක් තුළ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යනු ලැබූ කෘතිමරා නිෂ්පාදනාකාරයක් වැටලීමෙන් එහි තිබී කෘතිමරා ලීටර් 30,000ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සුරපතු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇමෝනියා සහ යූරියා ඇතුළු තවත් විෂ රසායනිකයන් රසක් එක් කරමින් මෙම කෘතිමරා කලක සිට නිෂ්පාදනය කර ඇති බවටයි තොරතුරු හෙළි වී තිබෙන්නේ. දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ මෙම ස්ථානයේ නිෂ්පාදනය කළ දැටි විෂ සහිත කෘතිමරා බස්නාහිර පළාතේ ප්‍රදේශ රසකට අලෙවි කර ඇති බවයි. අවාරම පිටුපස දේශපාලකින්ද සිටින බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. දැන් සියත පිටිය. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර දූරවලට ඉල්ලුම් කර ඇති ප්‍රබල පුහුණුකරුවන් පවා දැනට සිටින පුහුණුකරුවන්ට වඩා අඩු මුදලක වැටුපකට එම දූර සඳහා ආයුධම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. පාසල් සඳහා අට්‍රැක්ටර් ඇතුළු තනකොළ කැපීමේ උපකරණ බෙදාදීමේ උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වාසය කියන එක අවශ්‍යයි. එකමුතුකම කියන එක අවශ්‍යයි. කණ්ඩායම් ක්‍රීඩාවකදී මම හැම වෙලාවෙම කියුවා හොඳම නායකයා හොඳම ක්‍රීඩකයෙක් නොවෙන්න පුළුවන්. හොඳම ක්‍රීඩකයා හොඳම නායකයෙක් නොවෙන්නත් පුළුවන්. අපි දෙනා පුහුණු කරුවන්ව එලවන්න ගියේ නෑ. අපි හිව්වේ ලංකාවේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩාවනත් පුහුණු කරුවෝ ඉන්නවා නම් ඩොලර් 40,000ක් පඩියක් ගෙවනවා නම් එසේ මෙසේ මේ ඩොලර් 40,000ක් ගෙන ලංකාවසලින් 179ක් විතර. ඒතකොට එවැනි පඩියක් ගෙවනවා නම් ඕනම දෙයක රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. ROI එකක් කියලා අපි කියනවා. එහෙමනම් 35%ක තරඟ දිනන තැනකට ඉන්න බෑ 170,000ක් පඩියක්. එහෙමනම් එයාටත් දෙන්න ඕනේ ක්‍රීඩකයෝ විදියට ගහලා දිනනකොට පඩි වැඩි. පරදිනවා නම් පඩි ගෙවන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා ක්‍රිකට් ආයතනයේ මේක හරි දේ කරයි. නිකන් අනවශ්‍ය විදියට පඩි ගෙවලා ඒක අපේ සල්ලි නෙමෙයි, මහජන මුදල් නෙමෙයි, ඒක ICC සල්ලි කියලා රට ඇතුලේ නීතියක් තියෙනවා. ඒ නීතියට පිටින් ගිහලා කටයුතු කරන්න බෑ. ඒ නිසා තමයි අපි කිව්වේ කොන්ට්‍රැක්ට් එක නවත්තලා ආයත් කොන්ට්‍රැක්ට් රීනෙගෝෂියේට් කරලා හරි තැනට ගන්න බැරි නම් යන්න කියලා. ලෝකේ ඉන්න හොඳම කෝචස්ලා කීප දෙනෙක් එවලා තියෙන ඒගොල්ලන්ගේ ඉල්ලුම් පත්‍ර. ඒකේ වැඩිම එක්කෙනාගේ පඩිය තියෙන්නේ 25,000යි. ඒ නිසා හිතා බලන් කොච්චර ලොකු වෙනසක්ද කියලා. ලෝකෙම ප්‍රසිද්ධම කෝච්චිනේම නම් කියන්නේ 3 දෙනෙක්ව දැන්ට නම් කරලා තියෙනවා. එක්කෙනෙක් 25,000යි, අනිත් එක්කෙනා 20,000යි, අනිත් එක්කෙනා 17,500යි. ඒතර කොච්චර ලොකු වෙනසක්ද. ඒකෙන් අපිට තව කෝච්චිලා දෙන්නේ නැහැ. තව ක්‍රිකට් වලට විශාල ආයෝජනයක් කරනවා මාස් පත. සම මම විශ්වාස කරනවා අපි හරි දේ කරයි කියලා. එම පොතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.